නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස වාසනාවන්ත පින්වතුනි 2024 අසල පුන් පොහෝ දින වෙනදා වගේම විමුක්ති අරණ හුදකලා භාවනා මධ්‍යස්ථානයේ සිට පවත්වාගෙන යන ඒ සීල භාවනා වැඩසටහනේ මේ අවස්ථාව උදා වෙලා තියෙන්නේ ධර්ම දේශනාව සඳහායි. අපි මේ වසර තුල ගිය වෙසක් පොය දවසේ ආරම්භ කරා මේ බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ හේතුඵල ධහම සම්බන්ධව ධර්ම කාරණා පැහැදිලි කරලා දෙන්න. ඒ හේතුඵල ධහම කියන එක පටිච්ච සම්පාදය කියලා ධර්මයේ පාලියෙන් හඳුන්වනවා. දැන් මූලික පැහැදිලි කිරීම වලදී අපි පෙන්වා දුන්නා බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මී හේතුඵල ධහමත් ඒ වගේම චතුරාර්ය සත්‍යයත් මේ දෙකම එකිනෙකට සම්බන්ධ වෙනවා කියලා. මේ හේතුඵල ධහමෙන් පැහැදිලි කරන්නේ සංසාරය හැදෙන ක්‍රමය හා සංසාර විමුක්තිය හැදෙන ක්‍රමයක් ගැන. සංසාරය හැදෙන ක්‍රමය කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ සංසාරයේ දුකයි. එහෙමනම් මේ දුක හැදෙන ක්‍රමය, දුක පවතින ක්‍රමය. දුක පවතින ක්‍රමය කියන්නේ 아무ත දෙයක් නෙවෙයි, සංසාරයේ පවතින ක්‍රමය. එහෙමනම් අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, ඔය ආදී වශයෙන් අවසාන කරන්නේ ජාති පත්‍ය ජරා, ජරා පත්‍ය ජරා, ජාති පත්‍ය ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස කියන මෙන්න මේ දුකේ ස්වභාවයයි. මේ පටිච්චසමුප්පාදේ අනුලෝම පටිච්චසමුප්පාදය. සංසාර විමුක්තිය තියෙනකොට මේ අවිද්‍යා පත්‍යෙන් සංස්කාර හැදෙන්නේ නැහැ. ඒ වෙනුවට අවිද්‍යාව ශේෂ වෙලා, නිරුද්ධ වෙලා, සංස්කාර නිරුද්ධ වෙලා තමයි සංසාර විමුක්තිය උදා වෙන්නේ. දැන් මේ පොයේ ඉඳලා අපි පැහැදිලි කරනවා කිව්වේ මේ පටිච්චසමුප්පාදයේ පැහැදිලි කරන අංගවල අන්තර්ගත ධර්ම කාරණා පැහැදිලි කරලා දෙන එකයි. දැන් මුල්ම දේශනාවට අයිති වෙන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා. මේ අවිද්‍යාව හින්දා සංස්කාර ඇති වෙනවා. එහෙනම් මේ සංස්කාර කියන්නේ සංසාරයේ ඇති වෙන දෙයක්, සංසාරය තුල තියෙන දෙයක්. සංස්කාර නැති වෙන තැනක් තියෙනවා. ඒ සංස්කාර නැති තැන තියෙන සංසාර විමුක්තියයි. සංස්කාර නැති තැන අවිද්‍යාවක් නැහැ, තියෙන්න ඕනේ විද්‍යාව. එහෙනම් විද්‍යාව මගින් සංස්කාර හදන්නේ. මේ සංස්කාර කියන්නේ මොනවද කියලා අපි අද දවසේ ධර්මානුකූලව පැහැදිලි කරගන්න අවශ්‍ය වෙනවා. දැන් මේ අවිද්‍යා පත්‍යෙන් හදන සංස්කාර කියන එකේ මේ සංස්කාර කියන පාලි වචනය, මේ සංස්කාර කියන්නේ ඇත්තටම සකස් වීම කියන සිංහල අර්ථය. හැබැයි මේ සියලුම සකස් වීම නෙමෙයි මෙතනට ඇති, සංසාරයේ සකස් වෙන සකස් වීම කියන එකයි. එහෙම නැත්නම් සංසාර දුක සකස් වෙන ආකාරය. එහෙනම් සංස්කාර කියන්නේ සංසාරය හැදෙන විදිහ. එතකොට සකස් වෙන ආකාරය. එතකොට අවිද්‍යාව තියෙනවා නම් සංසාරය සකස් වෙනවා. එහෙමනම් මේ ධර්මානුකූලව අපි හොයාගන්න වෙනවා ධර්මයේ මේ සංස්කාර වර්ග කොච්චර තියෙනවද? සංස්කාර කියලා හඳුන්වන දේවල් මොනවද?
දැන් සංස්කාර කියන්නේ සංසාරයේ සකසන විදි කියන එකයි. සංසාරයේ සකස් වෙන ආකාර කියන එකයි. මූලිකව බුදුහාමුදුරුවෝ ධර්මානුකූලව මේ සංස්කාර මූලික කොටස් නැත්නම් පරියායවල් දෙකකට විස්තර කරනවා. ඒක පරියායක් තියෙන්නේ ඒ පරියායෙන් කිව්වත් මේ සංස්කාර සියල්ලම සංසාරය හදන සියල්ලම සකස් වීම. එන්නම් සංසාරය සකස් වෙන සියලුම ආකාරය එක පරියායකින් විස්තර කරනවා. ඒක අපි දන්න කාය සංස්කාර, වචී සංස්කාර හා චිත්ත සංස්කාර. මේක පරියායයි. එහෙනම් කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියන මේ සංස්කාර වර්ග තුන ගත්තොත් මේ සංසාරයේ හැදෙන ඕනම විදිහේ ස්වરૂපයක් මේ තුنين එකකට අයිති වෙනවා. දැන් මිනිස්සු ගත්තම මේ වර්ග තුنينම සංසාරය හදනවා. මිනිස්සු කාය සංස්කාර සංසාරය හදනවා. වචී සංස්කාර සංසාරය නිර්මාණය කරනවා. ඒ වගේම චිත්ත සංස්කාරවලනුත් සංසාරය නිර්මාණය කරනවා. දැන් සමහර සංසාරගත සත්වයෝ ඉන්නවා කාය සංස්කාර නැහැ. සමහර සත්වයෝ ඉන්නවා කාය සංස්කාරයි වචී සංස්කාරයි කියන දෙකම නැහැ. ඒ සතුන් සංසාරය නිර්මාණය කරන්නේ චිත්ත සංස්කාරවලින්. දැන් බ්‍රහ්ම කියන සත්ව ගත්තොත් රූපාවචර බ්‍රහ්ම කියන සත්වය ගත්තොත් ඒ බ්‍රහ්ම කියන සතුන් සංසාරය නිර්මාණය කරන සංස්කාර එක වර්ගයකින් යුක්තයි. බ්‍රහ්ම කියන සත්වුන්ට කාය සංස්කාර නැහැ. කාය සංස්කාර මගින් සංසාරය හදන්නේ. වචී සංස්කාර මගිනුත් සංසාරයක් හදන්නේ. එතකොට චිත්ත සංස්කාර වලින් තමයි බ්‍රහ්ම කියන සතුන් සංසාරය නිර්මාණය කරන්නේ. දැන් මිනිස්සු ගත්තම එහෙම නෙමෙයි. මිනිස්යාගේ ජීවිත කාලයේදී මිනිස්යාන්ට හැකියාව තියෙනවා කාය සංස්කාර වලින් සංසාරය නිර්මාණය කර ගැනීමට හැකියාව තියෙනවා. වචී සංස්කාර වලින් සංසාරය නිර්මාණය කිරීමට හැකියාව තියෙනවා. මේ කාය සංස්කාර හෝ වචී සංස්කාර කොයි වෙලේක හරි තියෙනවද මනුස්සයෙක් ළඟ? එතකොට ඉබේම ඒකට බද්ධ වෙලා තියෙන චිත්ත සංස්කාර ටිකක් අනිවාර්යෙන් තියෙනවා. මනුස්සයාට මනස දියුණු කරලා ඕන නම් පුහුණු වෙලා කාය සංස්කාර සංසිඳවන්න පුළුවන්. කාය සංස්කාර කරන්න නැතුව ඉන්න පුළුවන්. හැබැයි නිකම්ම බෑ. ඒ සඳහා විශාල පුහුණුවක් අවශ්‍යයි. ඒ වගේම මිනිස්සයාට පුළුවන් ඕනනම් වචී සංස්කාර කරන්න නැතුව ඉන්න. ඒත් පුහුණුවක් ඕනේ. ඒ වුණත් ඒ මිනිස්සයා එතකොට සංසාරය නිර්මාණය කරනවා චිත්ත සංස්කාරවල. එහෙනම් මේ කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියන වර්ග තුනම බුදුහාමුදුරුව පෙන්නනවා බුද්ධ ඥානයෙන් අවබෝධ වෙච්ච ආකාරයට මේක මොනෝhari කාය සංස්කාරයක් තියෙනවද ඒක පවතිනද මූලික පත්‍ය වෙලා තියෙන්නේ අවිද්‍යාවයි. අවිද්‍යාව නැති තැනක කාය සංස්කාර නැහැ. ඒ වගේම අවිද්‍යාව නැති තැනක වචී සංස්කාර නැහැ. අවිද්‍යාව නැති තැනක චිත්ත සංස්කාර නැහැ. දැන් අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. ඒක මුල් දේශනාවලදීත් අපි පැහැදිලි කරා. බුදුහාමුදුරු අවිද්‍යාව කියන්නේ දුක්ඛේ අඥාන, දුක්ඛ සමුදය අඥාන, දුක්ඛ නිරෝධේ අඥාන, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥාන. මේ කියන එක අමුතු දෙයක් නෙමෙයි. එහෙමනම් චතුරාර්ය සත්‍ය අවබෝධ වීමෙන් ලැබෙන ඥානය කියන එක ඥානයක් නැතිකම අවිද්‍යාව. චතුරාර්ය සත්‍ය අතීතයේ කොයි වෙලේක හරි අවබෝධ වෙලා තියෙනවා නම් ඒක එතන තියෙන ඥානය දුක්ඛේ ඥාන. ඒක විද්‍යාවේ ලක්ෂණයක්. එහෙනම් දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං කියන එක විද්‍යාවේ ලක්ෂණය.
අවිද්‍යාවේ ලක්ෂණේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධී ගාමිනී පටිපදාය අඥානං. ඒ විදිහට බැලුවම දැන් මිනිස්සේ කෘතඥණයෙක් විදිහට සංසාරගත සාමාන්‍ය සත්වයෙක් විදිහට ජීවත් වෙන මිනිස්සය සියල්ලම ගත්තොත් ඒගොල්ල ළඟ දුක්ඛේ ඥානං කියන එක නැහැ. තියෙන්නේ දුක්ඛේ අඥානං. ඒ වගේම දුක්ඛ සමුදය අඥානං. දුක්ඛ නිරෝධේ අඥානං. එහෙනම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා නැහැ යාට. එතකොට ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්චි නැති අයට කියනවා පෘථග්ජනය. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා තියෙන අයට කියනවා ආර්ය. ඒ ආර්ය කියන තත්ත්වෙදී එවැනි පුජ්‍යලයන් ඉන්නවා හතර දෙනෙක්. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත්. එහෙනම් මේ ආර්ය පුජ්‍යලයන් ළඟ අවිද්‍යාව නැති තැන් තියෙන. සෝවාන් කී ආර්ය ශ්‍රාවකයා ළඟත් අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ නැති තැන් තියෙන. එයා ළඟ එතකොට ක්‍රියාත්මක වෙන්නේ විද්‍යාවයි. දැන් සකදාගාමි වෙන ආර්යයන් වහන්සේ ළඟ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන තැන් විශාල වැඩි වෙනවා සෝවාන් කෙනාට වැඩි. ඒ කියන්නේ අවිද්‍යාව ක්‍රියාත්මක නොවන තැන් විද්‍යාව ක්‍රියාත්මක වන තැන් වැඩි වෙනවා සකදාගාමි පුජ්‍යලයට සෝවාන් වෙච්ච පුජ්‍යලයට වැඩි. ඒ වගේ අනාගාමි පුජ්‍යලයට අවිද්‍යාව ක්‍රියාත්මක තැන් අඩු වෙලා විද්‍යාව ක්‍රියාත්මක තැන් වැඩි වෙනවා. අර සකදාගාමි ආර්යයන් වහන්සේට වැඩි. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා කිසිම විදිහක අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ නැති ආර්යයන් වහන්සේ තමයි රහතන් වහන්සේ. එහෙනම් රහතන් වහන්සේ තුල අවිද්‍යාව නැහැ. හැම විටම තියෙන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං කියන මෙන්න මේ විද්‍යාව පමණයි. දැන් එතකොට ශ්‍රාවකයෝ වෙන කවුරුත් දැනගත යුතුයි මේ විද්‍යාව හා විද්‍යාව කියන්නේ මොනෝහරි ඥානයක් නෙමෙයි කියලා. බුදුහාමුදුරුවෝ විද්‍යාව කියන්නේ දුක පිළිබඳ සංසාර දුක පිළිබඳව තියෙන ඥාණයට පමණයි. දැන් මිනිස්සෙක්ගේ හැම මිනිස්සෙක් ගත්තොත් ඒ මිනිස්සයා විවිධ ශිල්ප ශාස්ත්‍ර පිළිබඳව ඥාණය තියෙනවා, හැකියාව තියෙනවා, අවබෝධය තියෙනවා. ඒව මේ විද්‍යාවට හෝ අවිද්‍යාවට සම්බන්ධ කරන්නේ නැහැ එතකොට. ඒ කියන්නේ විද්‍යාවක් වෙන්නේ නැහැ ඒක. ඒ කියන්නේ දැනුවත් වීම අත්‍යවශ්‍යයි මේ පටිච්චසමුප්පාදයේ ධර්ම කොටස් ඉදිරියට ඉගෙන ගන්න. එහෙනම් මේ විද්‍යාව කියලා කියන්නේ ඇත්තටම සංසාර දුක පිළිබඳව තියෙන ඥානයක් පමණයි. නැතු මේ සංසාරයේ එක එක මිනිස්සු හොයාගත්තේ අලුත් අත්දැකීම් පිළිබඳව හෝ භාෂා ශාස්ත්‍ර සම්බන්ධව හෝ විෂය කරුණු සම්බන්ධව කිසිම අධ්‍යාපනයක් උගච්චමක් ඥානයක් මේ විද්‍යාව එක්ක සම්බන්ධයක් නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්නන අවිද්‍යාවමයි ඒක ඒවට අයිති වෙන්නේ. මොකද ශිල්ප ශාස්ත්‍ර දැනගත්තා කියලා සංසාර දුක දන්නේ නැති කෙනා අවිද්‍යාවෙන් යුක්තයි. එහෙනම් මේ උගච්චම වැඩි වුණා කියලා අවිද්‍යාව අහක් වෙනවා කියන එක ධර්මයේ සඳහන් වෙන්නේ නැහැ. ඒක ධර්මයට අදාළ නැහැ. දැන් අපි බලන්න ඕනේ මේ දැන් සංස්කාර වර්ග ගත්තම මේ අවිද්‍යාව හින්ද සංස්කාර ඇති වෙනවා කියලානේ බුදුහාමුදුරු පෙන්නන්නේ. එහෙනම් අවිද්‍යාව කියන්නේ මොකද්ද? දුක්ඛේ අඥාන. එහෙනම් දුක්ඛ සමුදය අඥාන. දුක්ඛ නිරෝධේ අඥාන. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥාන. මේක ගත්තම දැන් දුක, දුකට හේතුව, දුක නැතිකම, දුක නැති කරන ක්‍රමය කියන්නේ චතුරාර්ය සත්‍යයයි. එහෙනම් චතුරාර්ය සත්‍ය සම්බන්ධව තියෙන නොදෙනුවක් යම අවිද්‍යාවයි. එහෙනම් චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදෙනුවක් යම තියෙන පුජ්‍යලය ගත්තොත් ඒ පුජ්‍යලය පෘථග්ජනය. මේ පෘථග්ජන පුජ්‍යලයන්ගේ සියලුම කායික ක්‍රියා, සියලුම වාචික ක්‍රියා, සියලුම
මානසික නැත්නම් චිත්ත සංස්කාර කියන මානසික ක්‍රියා. මේ ඔක්කොම සංසාරය නිර්මාණය කරන. එහෙනම් පෘථග්ජනෙක් විදිහට කරන සියලුම කායික ක්‍රියා. කාය සංස්කාර වෙනවා. පෘථග්ජනෙක් විදිහට කරන සියලුම වාචික ක්‍රියා වචී සංස්කාර වෙනවාමයි. පෘථග්ජනෙක් විදිහට සිදුවෙන සියලුම මානසික ක්‍රියා චිත්ත සංස්කාර වෙනවාමයි. ඒකෙන් සංසාරයන් නිර්මාණය වෙනවා. හැබැයි ආර්ය තත්ත්වයට පත්වෙච්චි පෘථග්ජන තත්ත්වයේ ඉක්මවපු සෝවාන් වූ ආර්යයන් වහන්සේගේ සමහර කායික ක්‍රියා හෝ වාචික ක්‍රියා හෝ ඒ වගේම මානසික ක්‍රියා තියෙන්න පුළුවන් සංසාරයක් හදන්න නැතුව. එයාගේ මොකද විද්‍යාවෙන් විද්‍යාව යටතේ සිදුවෙන කායික ක්‍රියා තියෙන්න පුළුවන්. ඒ කායික ක්‍රියාව කාය සංස්කාර නෙවෙයි. වාචික ක්‍රියාව වචී සංස්කාර නෙවෙයි. ඒ වගේම මානසික ක්‍රියාව චිත්ත සංස්කාර කියලා ගන්නෙ නෑ. මෙතන පැටලවිල්ලක් තියෙනවා. දැන් මනුස්සයෙකුට මේ තමන්ගේ ශරීරයෙන් මොනවා හරි වැඩක් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මනුස්සයෙකුට ඇවිදින්න, නැගිටින්න, ඉඳගන්න ඔය වගේ කායික ක්‍රියා පුළුවන්. රැකී රක්ෂා කරන්න, ඒ වගේම මොනවා හරි ශිල්ප ශාස්ත්‍රයක් ඉගෙන ගන්න, ඒකෙන් වැඩ ගන්න, මේවා ඔක්කොම කායික ක්‍රියා. ඒතර කායික ක්‍රියා විදිහට සිදුවෙන සියලුම කායික ක්‍රියා පෘථග්ජනයෙකුට සංසාරයන් නිර්මාණය කරනවා. ඒ වගේම මනුස්සයන්ට එක එක භාෂාවක් අනුව කතා බහ කරන්න පුළුවන්. හැම මනුස්සයාටම කතා කිරීමේ හැකියාව තියෙනවා. දැන් කතා කිරීමට හඬ පිට වුණේ නැතත් ගොළුවෙකුට ගොළුවෙක් ඉන්නවා නම් මනුස්සයෙක් විදිහට එයාටත් කතා කරන්න පුළුවන්. ඒක එයාටත් භාෂාවක් තියෙනවා. ඒක ගොළු භාෂාව. එයාටත් තියෙනවා වචී සංස්කාර. එතකොට මනුස්සයෙක් පෘථග්ජනයෙක් වෙලා මොනවාරි කතා කරනවා අද බුදුහාඳුරු පෙන්නවා එතන සංසාරයන් නිර්මාණය කරනවා. ඒ නිර්මාණය කරන්නේ වචී සංස්කාර වලින්. ඒ වගේ මනුස්සයෙක් විදිහට මොනවාහරි චේතනාපූර්වකව ඇති කරගන්නා වූ මානසික ක්‍රියාවක් තියද ඒකත් සංසාරයන් නිර්මාණය කරනවා. එහෙනම් මේ අපිට මනුස්සයෙක් විදිහට ලැබිලා තියෙන කතා කිරීමේ හැකියාව, ශරීරයෙන් වැඩ ගැනීමේ හැකියාව, එක එක වැඩ කරන්න පුළුවන් හැකියාව, ඒ වගේම අපිට හිතන්න පුළුවන් හැකියාව, මේවා ඔක්කොම ගත්තම ඒ පුජ්‍යලයාගේ අවිද්‍යාව යටතේ නම් සිදුවෙන්නේ ඒක සංසාරයන් නිර්මාණය කරනවා. යම්කිසි කායික ක්‍රියාවක් විද්‍යාව යටතේ සිදුවුණොත් එතන සංසාරයන් නිර්මාණය කරන්නේ. එහෙමනම් මෙතන මේ කාය සංස්කාර හා කායික ක්‍රියා මෙතන දෙකක් තියෙනවා කියලා අපි ඉගෙන ගන්න වෙනවා. වචී සංස්කාර හා වාචසික ක්‍රියා. චිත්ත සංස්කාර හා මානසික ක්‍රියා. ඒකෙන් ඉගෙන ගන්න තියෙන්නේ කොහොමද? දැන් රහතන් වහන්සේ තුල කායික ක්‍රියා තියෙනවා. කාය සංස්කාරණේ. ඒ කියන්නේ කාය රහතන් වහන්සේගේ කායික ක්‍රියා වලින් සංසාරය නිර්මාණය වෙන්නේ. ඒ වගේම රහතන් වහන්සේගේ වචන කතා කිරීමක් තියෙනවා. නමුත් ඒක වචී සංස්කාර වෙන්නේ.
සංසාරයක් හදන්නේ නැහැ රහතන් වහන්සේගේ වචනවලින්. රහතන් වහන්සේට මානසිකව ක්‍රියා තියෙනවා, හිතන්න පුළුවන්. නමුත් ඒක චිත්ත සංස්කාර වෙන්නේ. එහෙමනම් මේ රහතන් වහන්සේ තුල තියෙන විශේෂ ගුණය. දැන් කායික ක්‍රියා තියෙනවා, කාය සංස්කාරණය. වාචසික ක්‍රියා රහතන් වහන්සේට තියෙනවා, වචී සංස්කාරණය. ඒ වගේම මානසික ක්‍රියා රහතන් වහන්සේට තියෙනවා, චිත්ත සංස්කාරණය. දැන් පෘථග්ජනෙක් ගත්තොත් එහෙම නෑ. පෘථග්ජනෙක් කරන සියලුම කායික ක්‍රියා කාය සංස්කාර වෙනවා. පෘථග්ජනෙක් කරන සියලුම වාචසික ක්‍රියා වචී සංස්කාර වෙනවා. පෘථග්ජනෙක් කරන සියලුම මානසික ක්‍රියා චිත්ත සංස්කාර වෙනවා. ඔන්න පෘථග්ජනයා එතකොට සියල්ලගෙම මොනවා හරි කායික ක්‍රියාවක් කරනවාද, ඒක කාය සංස්කාර වෙනවා. පෘථග්ජනයා මොනවා හරි වාචසික ක්‍රියාවක් කරනවාද, ඒක වචී සංස්කාර වෙනවා. පෘථග්ජනයා මොනවා හරි මානසික ක්‍රියාවක් කරනවාද, එතන චිත්ත සංස්කාර වෙනවා. රහතන් වහන්සේ තුල කොච්චර කායික ක්‍රියා තිබුණත් කාය සංස්කාර නැහැ. ඒකින්ද මේ එතකොට හිතන්න එපා කායික ක්‍රියා විදිහට කරන අකුසල් කරන පුජ්‍යලයක් වෙනවා මෙයා කියලා. නැ මේ අකුසල් නැමැති කායික ක්‍රියා නවත්තලා තමයි රහතන් වහන්සේ බවට හැරෙන්නේ. එතකොට කායික ක්‍රියා නැවතිලා නැහැ. ඒ වගේම වාචසික ක්‍රියා විදිහට තියෙන අකුසල් පාක්ෂික දේ සියල්ලම නතර කරලා තමයි රහත් භාවයට පත් වෙන්නේ. ඊට කලින් ඒක වෙන්නේ. ඒක නිසා මේ වචන කතා කරන්නේ එතකොට බැලුවම කතා කරන්න තියෙන්නේ කුසල් පාක්ෂික දෙයක් විතරයි. නමුත් ඒ කුසලය කුසලයක් වෙන්නේ. කුසලයක් වුණොත් ඒ දේ වචනෙන් වෙන දේ කුසලයක් වුණොත් ඒකත් වචී සංස්කාර වෙනවා. වචනයෙන් වෙන දේ අකුසලයක් වුණත් ඒක වචී සංස්කාර වෙනවා. එතකොට මානසිකව සංකල්පීය වශයෙන් ඇති වෙන්නේ කුසලයක් වුණොත් ඒක චිත්ත සංස්කාර වෙනවා. ඒ වගේම සංකල්පීයව ඇති වෙන අකුසලයක් නම් ඒකත් චිත්ත සංස්කාර වෙනවා. දැන් රහතන් වහන්සේගේ එකක්වත් නැහැ. ඒවා ක්‍රියා විතරක් වෙනවා. එහෙමනම් දැන් අපි දැනගන්න ඕනේ මේ අපිට පුළුවන්ද කායික ක්‍රියා විතරක් ඉතුරු කරගෙන ඒ ක්‍රියාව තුළින් කාය සංස්කාර කියන කොටස හක් කරගන්න. එහෙනම් කාය සංස්කාර වෙන්නේ කායික ක්‍රියාව තුළ සිදුවෙන තව ඒකට බැඳුණු වෙනත් දෙයක්. ඒකනේ දැන් කායික ක්‍රියාව ඉතුරු කරලා කාය සංස්කාර හක් කරේ. දැන් රහතන් වහන්සේට වෙන්නේ ඒකනේ. වාචික ක්‍රියාව ඉතුරු කරලා වචී සංස්කාර හක් කරේ. එතකොට මානසික ක්‍රියාව ඉතුරු කරලා චිත්ත සංස්කාර හක් වෙනවා. මෙන්න මේක තමයි රහතන් වහන්සේගේ ගුණය. දැන් ඊට පස්සේ තව බලා ගන්න ඕනේ අපි. දැන් ආර්ය අනිකුත් ආර්යයන් වහන්සේලා දැන් රහතන් වහන්සේ හඳුන්වනකොට අසේක කියනවා. අනිකුත් සෝවාන් සකදාගාමි අනාගාමි ආර්යයන් වහන්සේලා තුන් නමට සේක කියනවා. සේක කියන්නේ මේ ශික්ෂාවක් පුරුදු කළ යුතුයි කියන එක. තව පුහුණු වෙනවා කියන අර්ථය. සේක කියන්නේ ඒකයි. අසේක කියන්නේ පුහුණු අවසන් කරපු කෙනා. මොනවද මේ පුහුණුව? සීල සමාධි ප්‍රඥා. එහෙනම් සීල සමාධි ප්‍රඥා නැමැති ශික්ෂාවල් තුන පුහුණු වෙලා අවසන් කරපු කෙනා රහතන් වහන්සේ වෙනවා. සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂාවල් පුරුදු කරලා එක මොහොතක් හරි අවිද්‍යාව අහක් කරපු කෙනෙක් ඉන්නවාද, එයා සේක පුජ්‍යලයක් වෙනවා.
එහෙනම් සීක පුජ්‍යලයෝ ළඟ විද්‍යාව හා අවිද්‍යාව කියන දෙකම අන්තර්ගත වෙනවා. පෘථග්ජනයා ළඟ විද්‍යාවක් නැහැ. තියෙන්නේම අවිද්‍යාව. එතකොට පෘථග්ජනයේ අවිද්‍යාවම තියෙන හින්දා පෘථග්ජනයා කරන සියලුම කායික ක්‍රියා අලුත් සංසාරයක් නිර්මාණය කරනවා. පෘථග්ජනයා කරන සියලුම වාචසික ක්‍රියා සංසාරයක් නිර්මාණය කරනවා. පෘථග්ජනයා සිදු කරන සියලුම මානසික ක්‍රියා සංසාරයක් නිර්මාණය කරනවා. ඒක චිත්ත සංස්කාරයක්ම වෙනවා. දැන් සීක පුජ්‍යලයා ඊට වැඩිය වෙනස් වෙනවා. එයා ළඟ සමහර කායික ක්‍රියා තියෙන්න පුළුවන් සංසාරයක් නිර්මාණය නොවන කායික ක්‍රියාවක් විදිහට පවතින. සෝවාන් සකදාගාමි අනාගාමි කියන පුජ්‍යල ළඟ. ඒ සේක කියන ආර්ය පුජ්‍යල ළඟ තියෙන්න පුළුවන් සමහර විට වාචී සංස්කාර නොවන වාචසික ක්‍රියා. ඒ වගේම චිත්ත සංස්කාර නොවන මානසික ක්‍රියා. හැබැයි හැම එකක්ම නෙවෙයි. සෑම කායික ක්‍රියාවක්ම සෑම වාචසික ක්‍රියාවක්ම සෑම මානසික ක්‍රියාවක්ම සංසාරයක් හදන්නේ නැති තත්ත්වයට තියෙන්නේ රහතන් වහන්සේගේ පමණයි. දැන් එතකොට මේ පින්වතුන්ට තේරෙන්න ඕනේ මේ සංස්කාර කියන එක පරියායකින් පෙන්වන්නේ බුදුහාමුදුර සංස්කාර කියලා. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර. එතකොට මිනිස්සෙක් වෙන හැම දිනාටම මේ සංස්කාර වර්ග තුනම අන්තර්ගතයි. ඒක අවිද්‍යාව කියන චතුරාර්ය සත්‍ය අවබෝධයක් නැති තැන සිදු කරන සියලුම සංස්කාර නැත්නම් කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා, කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර බවට හැරෙනවාමයි. ඒක නිසා මනුස්සත්වය තුළ මේක තමයි අපිට විද්‍යාමාන වෙන්නේ. දැන් අනික් පරයයත් අපි බලන් දෙන තව පරයයකින් මේ සංස්කාර බුදුහාමුදුරු පෙන්නලා තියෙනවා. මේ පටිසම්පාදයේදී ඒවත් භාවිතා කරලා තියෙනවා. එතෙන්දී භාවිතා කරන්නේ කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර නෙමෙයි. දැන් සංසාරයේ හැදෙන කුසල අකුසලයේ හා කුසල අකුසල වලට නැති අතරමැදි අවස්ථාව. ඒක නිසා මේ පරයයේදී සංස්කාර හඳුන්වන්නේ පුඤ්ඤාවි සංස්කාර, අපුඤ්ඤාවි සංස්කාර, ආනෙන්ජාවි සංස්කාර කියලා වර්ග තුනකට. මේ පුඤ්ඤාවි සංස්කාර කියන ඒවා අපුඤ්ඤාවි සංස්කාර කියන්නේ කුසල් අකුසල් කුසල් අකුසල් නෝන. දැන් පුඤ්ඤාවි සංස්කාර ගත්තොත් ඒවා කුසල් පාක්ෂිකව සංසාරය නිර්මාණය කරන ඒවා. ඒතර කුසල් පාක්ෂිකව සංසාරය නිර්මාණය කරන්නත් අවිද්‍යාව තියෙන්න ඕනේ. විද්‍යාව තියෙන තැනක කුසල් පාක්ෂික සංස්කාර නිර්මාණය කිරීලක් නැහැ. ඒ වෙනුවට ක්‍රියා නිර්මාණය කිරීමක් සිදු වෙනවා. ඒතර විද්‍යාව තියෙන්න පුළුවන් කාටද කියන එක අපි පැහැදිලි කරා ඉස්සෙල්ලා. ආර්යයන් වහන්සේලාට. දැන් අකුසල් පාක්ෂික සංස්කාර, අපුඤ්ඤාවි සංස්කාර. එහෙමනම් ආනෙන්ජාවි සංස්කාර කියලා જાතියක් තියෙනවා. මෙහෙම ධර්මයේ පැහැදිලි කරනවා. දැන් අපි ගත්තොත් මිනිස්සු ගත්තොත් මිනිස්යන්ට මේ ආනෙන්ජාවි සංස්කාර කියන එක විද්‍යාමාන නැහැ. ආනෙන්ජාවි සංස්කාර කියන જાතිය විද්‍යාමාන නැහැ. මිනිස්යම් තුල තියෙන්නේ හැම විටම පුඤ්ඤාවි සංස්කාර හා අපුඤ්ඤාවි සංස්කාර කියන සංස්කාර වර්ග දෙකයි. ඒ පරයයෙන් බැලුවොත්. ඒතකොට මිනිස්සු ළඟ මෙහෙම තියෙනවා. මිනිස්යාගේ සමහර කායික ක්‍රියා, කාය සංස්කාර. දැන් කුසල් පාක්ෂික කායික ක්‍රියා තියෙනවා. දැන් ආමිෂ පින්කම් කරන්න මනුස්සයන්ට පුළුවන් කායික වශයෙන්. ආමිෂ පින්කම් වලට සෑම විටම මේ කායික ක්‍රියාවක් අන්තර්ගතයි. එතකොට කායික ක්‍රියා විදිහට කරන ආමිෂ පින්කම හැම විටම
පුඤ්ඤාවී සංස්කාර ගණයට වැටෙන කායික ක්‍රියාවක්. ඒ වගේම සතුන් මෙරීම, හොරකම් කිරීම, කාමී වර්ධය හැසිරීම වගේ කායික ක්‍රියාත් මනුෂ්‍යයන්ට කරහැයි. මේ කායික ක්‍රියා අපුඤ්ඤාභී වශයෙන් තියෙන කාය සංස්කාර. ඒ කියන්නේ කායික ක්‍රියාව අපුඤ්ඤාභී කියන සංස්කාර වලට වැටෙන්නේ. එතකොට කායික අකුසල් කරන තැනදී මනුෂ්‍යයා අපුඤ්ඤාභී සංස්කාර විදිහට වැටෙනවා. කායික කුසල් කරන ආමිෂ පින්කම් වගේ දේවල් කරන අවස්ථාවේදී, සීල් රකින්න අවස්ථාවේදී වගේ වැඩි කායික ක්‍රියා තියෙනවා, ඒවා පුඤ්ඤාභි සංස්කාර වෙනවා. ඒ වගේම මනුස්සයන්ගේ කතා කිරීමේදී අකුසල් පාක්ෂික වචන භාවිතා කිරීම, කතා බහ කිරීම තුළින් අපුඤ්ඤාභි සංස්කාර සිදු වෙනවා. ඒ වගේම මනුෂ්‍යයා කුසල් පාක්ෂික දැන් මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා නොවන වචන කතා බහ කරනකොට පුඤ්ඤාවි සංස්කාර ගණයට වැටෙනවා. එහෙනම් මනුෂ්‍යයාට කාය සංස්කාර දෙකට බෙදෙනවා. පුඤ්ඤාවි සංස්කාර හා අපුඤ්ඤාවි සංස්කාර විදිහට. ඒවා මනුෂ්‍යයන්ට කරන්න පුළුවන් දේවල්. කෘතඥයාගේ සියලුම කායික ක්‍රියා එහෙනම් මේ කොටස් දෙකෙන් යුක්ත වෙන. එකක් එක්කෝ ඒ කරන කායික ක්‍රියාව පුඤ්ඤාභි සංස්කාරයක් වෙනවා, නැත්නම් අපුඤ්ඤාභි සංස්කාරයක් වෙනවා. ආනින්ජාරි සංස්කාර විදිහට කායික ක්‍රියා කරන්න බෑ. ඒවා ඒ ගණයට අයිති කායික ක්‍රියා තියෙන තැනක නෙමෙයි ආනින්ජාභි සංස්කාර තියෙන්නේ. ඒ වගේම ආනින්ජාභි සංස්කාර කවදාවත් තියෙන්න බෑ වාචසික ක්‍රියාවක් කරන තියෙන තැන. ඒකින්ද මිනිස්සුන්ට මේක අදාළ නැහැ. මනුස්ස මනසකයි තියෙන දෙයක් නෙමෙයි. අපි බලමු කොහෙද තියෙන්නේ කියලා. ඊළඟට දැන් චිත්ත සංස්කාර ගත්තොත් මානසික ක්‍රියා, දැන් කුසල් පාක්ෂික සංකල්පනා තියෙනවා අපිට, අකුසල් පාක්ෂික සංකල්පනා තියෙනවා. දැන් කුසල් පාක්ෂික සංකල්පනාවල ස්වභාවය අපි ඉගෙනගෙන තියෙනවා. අර සංකල්පනාවල ඇලීම් ගැටීම් සහිත ස්වභාවය, ඒ කියන්නේ අවිජ්ජා ව්‍යාපාද සහිත සංකල්පනා තියෙන තැන අකුසල පාක්ෂික චිත්ත සංස්කාර වෙනවා. ඒ වගේම සංකල්පනාවල අනවිජ්ජා අව්‍යාපාද, නැත්නම් නෙක්ඛම්ම, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ පහෙන් එකක් යෙදෙන සංකල්පනා තියෙන විට පුඤ්ඤාවි සංස්කාර වෙනවා. එහෙනම් අපිට මනුස්සෙක් විදිහට හැම මනුස්සයාට හැකියාව තියෙනවා කායික ක්‍රියා විදිහට පුඤ්ඤාවි සංස්කාර කරන්නත් පුළුවන්, කායික ක්‍රියා විදිහට අපුඤ්ඤාවි සංස්කාර කරන්නත් පුළුවන්, වාචසික ක්‍රියා විදිහට මනුස්සයාට පුළුවන් පුඤ්ඤාවි සංස්කාර කරන්නත් පුළුවන්, ඒ වගේම වාචසික ක්‍රියා විදිහට අපුඤ්ඤාවි සංස්කාර කරන්නත් පුළුවන්. හැම මනුස්සයාටම මේ වගේම චිත්ත සංස්කාර තියෙනවා. පුඤ්ඤාභි සංස්කාර ගණයට වැටෙන චිත්ත සංස්කාර නැත්නම් මානසික ක්‍රියා කරන්නත් පුළුවන්, අපුඤ්ඤාභි සංස්කාර විදිහට වැටෙන මානසික ක්‍රියා කරන්නත් පුළුවන්. එමුනම් මේ මනුස්සත්වයේ තුල මේ සංස්කාර වැඩිම ප්‍රමාණයක් කරන්න පුළුවන් සංසාර ස්වરૂපයයි. මොකද අනික් සත්තුන්ට එහෙම බැ. තිරිසන්ු ගත්තෝ දැන් වචී සංස්කාර කියන එක තිරිසනාට මනුස්සයට තරම් බෑ. වචනයෙන් අකුසල් හෝ කුසල් කරන්න තිරිසන් සත්තුන්ට බෑ. මනුස්සයාට ඒක ඉහලින්ම කරහැ. දැන් මනුස්සයන්ට විතර කායික ක්‍රියාවිදියට කුසල් අකුසල් කිරීමේ හැකියාව තිරිසන්ුන්ට නෑ. ඊට වැඩිය මනුස්සයාට හැකියාව තියෙනවා. ප්‍රයෝජන ගන්නවා නම් ගන්න පුළුවන්. ඒ වගේ මිනිසුන්ට හුඟක් හිතන්න පුළුවන් කියන්නේ මිනිස්සය ඒ අතින් උත්හිලයි. මිනිස්සය මනුස්සත්වයේ තුල වැඩිම අනික් සතුන්ට වැඩිය චිත්ත සංස්කාර ඇති කරගන්න පුළුවන් සත්ත්ව. ඒකින්ද මේ කුසල් පාක්ෂික චිත්ත සංස්කාරත් මිනිස්සෙකුට ඇති කරගත්ත හැකි. ඕන නම් ඒක අත්හැරලා අකුසල් පාක්ෂික වැඩියෙන්ම චිත්ත සංස්කාර ඇති කරගන්නත් පුළුවන්. දැන් තිරසනෙක් ගත්තම ඔච්චර බෑ. දැන් තීර්ෂණෙකුට කොහොම කුසල් පාක්ෂික
සංකල්පන ඇතිකර ගැනීමේ හැකිය හුඟාක් අඩුයි. මනුස්සයන්ට වැඩි. නමුත් මනුස්සයන්ට කුසල්පාක්ෂික සංකල්පන ඇතිකර ගන්න හැකියාව වැඩි වුණොත් ඊට සමානව ඒ හැකියාව අකුසල්පාක්ෂිකවත් ඇති වෙනවා. ඒකින්ද මනුස්සයෝ දෙපැත්තට යනවා. මේ සංස්කාර වැඩියෙන් කරන්න කරන්න සංසාරයක් හැදීමේ හැකියාව වැඩි වෙනවා. එහෙමනම් දැන් මෙතෙන්දි පැහැදිලි, මේ අවිද්‍යාවෙන් හදන සංස්කාරවලින් සංසාරයක් නිර්මාණය කරනවා. එතකොට මේ කුසල්පාක්ෂික සංස්කාර කියන ඒවායන් හොඳ සංසාරයක්. හොඳයි කියන්නේ දැන් මනුස්සත්වයෙන් ඉහළ දැන් කාම සුගති සංස්කාරයක් සංසාරයක් හදාගන්න අපිට උදව් වෙනවා පුඤ්ඤාපි සංස්කාරය. කාම දුගති සංසාරයක් හදන්න උදව් වෙලා තියෙනවා හදනවා අර අපුඤ්ඤාපි සංස්කාරවලින්. එහෙමනම් අපි මනුෂ්‍යෙක් විදිහට කාම සුගති සංසාරයන් නිර්මාණය කරන්න කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා කියන තුන් වර්ගයෙම යොදා ගන්නවා. ඒ වගේම අපි කාම දුගති සංසාරයක් හදන්නත් කායික ක්‍රියා, වාචික ක්‍රියා හා මානසික ක්‍රියා යොදා ගන්නවා. මෙහෙම මේ හය ආකාරයකින් කායික ක්‍රියා දෙආකාරයකින්, වාචසික ක්‍රියා දෙආකාරයකින්, ඒ වගේ මනෝමය ක්‍රියා දෙආකාරයකින් සංසාරය හදන්න පුළුවන් සුවිශේෂී හැකියාවක් තියෙන සත්ව වර්ගය මනුස්සත්වය. අනික් කිසිම සත්වයකට ඔය විදිහයට ඔය තුනෙම්ම එක හා සමානව වැඩ ගැනීමේ හැකියාව නෑ. මේක එක අත්තකින් බුදුහාමුදුරුව පෙන්වා මේක හොඳට යදා ගැනීම තුළ මනුස්සත්වය තරම් හොඳ සංසාර ස්වરૂපයක් වෙන්නේ නැහැ. සංසාර විමුක්තිය ලබා ගන්නත් සුදුසුම தත්ත්වය manussත්වයයි. ඒක නිසා මේ බුද්ධත්වයටපත් වෙන්නේ මිනිසෙක්මයි. කවදාවත් බුද්ධත්වයටපත් වෙන්නේ නැහැ දෙවියෙක් හෝ බ්‍රාහ්මීෙක්. නිවන් දකින්න බුද්ධත්වයෙන් පෙන්නුම් කරන සංසාර විමුක්තිය ලබා ගන්න බෑ කවදාවත් සතර පාය සතෙකුට. ඒ කියන්නේ ඒ අතින් මිනිසෙයෝ මේ සියලු සංස්කාරයන් කිරීමේ හැකියාව වැඩි හින්දා හොඳයි කියන එක බුදුහාමුදුරු දේශනා කරනවා. manussත්වයේ කියන එක ලැබෙන එක දුර්ලභ අවස්ථාවක් විදිහට බුදුහාමුදුරු පෙන්වනවා. දැන් අපිට මේ සංස්කාර වර්ග දෙක එහෙමනම් වෙන් කරගන්න පුළුවන්. මොකක්ද එකක්? එක පරියායකින් කියනවා පුඤ්ඤාවි සංස්කාර, අපුඤ්ඤාවි සංස්කාර, ආනෙන්ජාවි සංස්කාර. අනික් වර්ගයෙන් කියනවා අනික් පරියායෙන් මේ දෙකම එකයි. වෙන පැහැදිලි කරන ක්‍රමයේ විතරයි මේ පරියාය කියන්නේ. කාය සංස්කාර, වචී සංස්කාර හා චිත්ත සංස්කාර. දැන් අපිට මේ ආනෙන්ජාපි සංස්කාර කියන එක හඳුන ගන්න බැරි වුණා තව. ඒක තේරෙන්නේ. මේ ආනෙන්ජාපි සංස්කාර කියන ඒවා කාය සංස්කාර වලට අයිති එකකුත් නෙමෙයි, වචී සංස්කාර වලට අයිතිත් නැහැ. ආනෙන්ජාපි සංස්කාර අයිති කරලා ධර්මයේ පැහැදිලි කරන්නේ චිත්ත සංස්කාර වර්ගයකට. හැබැයි මේ මිනිස්සෙකුට මේ ආනෙන්ජාපි සංස්කාර ගණේ චිත්ත සංස්කාර ඇති වෙන්නේ නැහැ කියලා මං කිව්වේ. මේ ආනෙන්ජාපි සංස්කාර කියන එක ධර්මයේ පෙන්නුම් කරන්නේ ඔය සම්ත භාවනා දියුණු කරලා රූපාවචර මානසික තත්ත්වයක් ගත්තොත්. රූපාවචර ධ්‍යාන සමත භාවනාවෙන් රූපාවචර ධ්‍යාන වගේ තත්ත්වයක් යනකොටත් ඒ ධ්‍යානලාභී මිනිසෙක් ඉන්නවද? මිනිසෙකුට ලබා ගන්න පුළුවන් දෙයක් ඒක. දීර්ඝ කාලීන පුහුණුවකින් ලැබෙන ඵලයක්. ඒ manussත්වයේ තුල එතෙන්දී කාය සංස්කාර, වචී සංස්කාර නැහැ, නිරුද්ධ වෙනවා. කාය සංස්කාර, වචී සංස්කාර නිරුද්ධ වෙලා චිත්ත සංස්කාර වල පංච නීවරණ වල බලපෑම අහිමි වුණාම රූපාවචර මට්ටමේ චිත්ත සංස්කාර බවට හැරෙනවා. එන රූපාවචර මට්ටම කියන්නේ රූපාවචර මානසික තත්ත්වය කියන්නේ තනිකර චිත්ත සංස්කාර වලින් හැදිච්ච මානසික ස්වરૂපයක්. ඒ චිත්ත සංස්කාර වලින් හැදිච්ච මානසික ස්වરૂපය තුළ අපිට වැඩිය විශේෂත්වය, නිකම් මිනිසෙකුට වැඩිය විශේෂත්වය, මිනිසෙගේ ඕනම චිත්ත සංස්කාරයක් එක්ක
මානසික ක්‍රියාවක් එක්ක පංච නීවරණ ගනුදෙනු කරනවා. පංච නීවරණ යටපත් වෙලා නැහැ. පංච නීවරණ කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා කියන මෙන්නේ ධර්මතා පහ. මේ නීවරණ ධර්ම එක්ක ගනුදෙනු කරන තැනක තියෙන ඕනම මානසික තත්ත්වය කාමාවචරයි. ඒ කියන්නේ මේ නීවරණ එක්ක ගනුදෙනු කරන මානසික තත්ත්ව හැම එකක්ම කාමාවචරයි. රූපාවචර මානසික තත්ත්වයේදී පංච නීවරණ යටපත් වෙලා. රූපාවචර මානසික තත්ත්වයේදී විද්‍යාමාන නැහැ, කාය සංස්කාර හා වචී සංස්කාර. එතකොට හුදු චිත්ත සංස්කාර වලට කූඩු වෙච්ච ඒකෙන් පමණක් පවතින මානසික තත්ත්වයක් තමයි රූපාවචර. මෙන්න මේ රූපාවචර මානසික තත්ත්වේ තව දුරටත් දියුණු කරලා කෙනෙක් තව භාවනා ඒ කරන භාවනා දියුණු කරලා අරූපාවචර මානසික තත්ත්වයකට ගියාම මෙතන මේ අරූපාවචර මානසික තත්ත්වේ පුඤ්ඤාභි සංස්කාර හෝ අපුඤ්ඤාභි සංස්කාර කියලා දෙකෙන්ම තොර වෙච්ච තැනක් කියලා කියනවා. ඒක ආනෙන්ජාභි සංස්කාර කියලා ධර්මයේ හඳුන්වනවා. එහෙනම් මේ ආනෙන්ජාභි සංස්කාර කියන වර්ගය චිත්ත සංස්කාරයක්මයි. හැබැයි ඒක සුවිශේෂී චිත්ත සංස්කාරයක්. එතන අර රූපාවචර මානසික තත්ත්වයේ තියෙන්නවත් බෑ. අරූපාවචර මානසික තත්ත්වය කියලා හඳුන්වන්නේ ඒකයි. දැන් බෝධිසත්වයන්ටත් ආලාර කාලාම කියා දුන්නා ඔය රූපාවචර මට්ටමේ තියෙන චිත්ත සංස්කාරවල වටිනාකම. ඒ වගේම ආලාර කාලාම ආනෙන්ජාවි සංස්කාරවලත් මට්ටම් දෙකක් ගැන බෝධිසත්වයන්ට උගන්වලා තියෙනවා. ඒ කියන්නේ අරූපාවචර ධ්‍යාන මට්ටම් දෙකක් ගැන පැහැදිලි කරලා දීලා තියෙනවා. එතකොට ආලාර කාලාමත් හඳුන්වනගෙන තිබුණා මේ ආනෙන්ජාවි සංස්කාර. ඒ කියන්නේ අරූපාවචර මානසික තත්ත්වය කියන්නේ මොකද්ද කියලා. නමුත් උද්දකාරාම පුත්‍ර කියන ගුරුවරයා තමයි බෝධිසත්වයන්ට අර ආනෙන්ජාවි සංස්කාරවල ඊගාවට ලබා ගන්න පුළුවන් ඊට ඉහළ මට්ටමේ තියෙන සංස්කාර වර්ග දෙකක් හඳුන්වලා දුන්නේ. ඒ කියන්නේ දැන් බැලුවම ආනෙන්ජාභි සංස්කාර දැන් මේ පින්වතුන්ට මොකද්ද කියලා ධර්මානුකූලව හඳුන ගන්න පුළුවන්, ලබා ගන්න පුළුවන් කියන එක නෙමෙයි හඳුන ගන්නවා කියන්නේ. හඳුන ගන්න නම් ඒවා තමයි ධර්මයේ කියන්නේ අරූපාවචර මානසික මට්ටම්. එහෙමනම් අපිට ඒක අදාළ නැහැ. අපිට කිසිසේත්ම අදාළ නැහැ මේ අරූපාවචර මානසික තත්ත්වය. ඒක තමයි මෙතන තියෙන විශේෂත්වය. දැන් සලකලා බලනකොට අපිට එමනම් අයිති කාය සංස්කාර, වචී සංස්කාර හා චිත්ත සංස්කාර. දැන් පෘථග්ජනෙක් විදියට ජීවත් වෙනකොට සියලුම කායික ක්‍රියා අවිද්‍යාව යටතේ සිද්ධ වෙන හින්දා සියලුම කායික ක්‍රියා පෘථග්ජනයගේ කාය සංස්කාරයක් වෙනවා. පෘථග්ජනයෙක්ගේ සියලුම වාචසික ක්‍රියා අවිද්‍යාව තියෙන හින්දා ඒක වාචී සංස්කාර වෙනවා. පෘථග්ජනයෙක්ගේ සියලුම මානසික ක්‍රියා චේතනාපූර්වක වෙන්න සියලුම මානසික ක්‍රියා අවිද්‍යාව තියෙන හින්දා චිත්ත සංස්කාර වෙනවා. දැන් එහෙමනම් බුදුහාමුදුරුව පෙන්නන්නේ අවිද්‍යාව නැති තැනට කවුරු හරි යනවා නම් එතන ලක්ෂණයක් විදිහට සංස්කාර එතනින් නැති වෙන්නේ. එහෙමනම් එක විදිහක් මේකෙන් අපිට ඉගෙන ගන්න පුළුවන්. අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති කෙනෙකුට වුණත් සංස්කාර කියන එක මොකද්ද කියලා හරියට ඉගෙනගෙන සංස්කාර නැති තැනක් ලබා ගැනීමෙන් අවිද්‍යාව නැති තැන අනිවාර්යෙන් ලැබෙනවා. ප්‍රශ්නේ බැරෑරුම් වෙන්නේ අවිද්‍යාව කියන එක ඉගෙන ගන්න එක සමහර විට ලේසි වෙයි, තේරුම් ගන්න එක ලේසි වෙයි, සංස්කාර නැති තැනක් ලබා ගන්න එක ලේසි වෙන්නේ නැහැ. ඒක නිසා මේ ධර්මයකට එකිනෙකට බැඳිලා තියෙනවා. නමුත් දැන් අපි ඉගෙන ගන්න වෙනවා
දැන් බුදුහාමුදුරුව පෙන්වන්නේ අවිද්‍යාපත්‍ය පච්චයා සංඛාරා කියලා. සංස්කාර හැදෙන්නේ අවිද්‍යාවෙන්ද කියලා. එතකොට අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා ධර්මයේ තියෙනවානේ. දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය අඥානං. එනම් මේ ලෝකයේ ඉන්න සියලුම මිනිසයන්ට මේ අවිද්‍යාවෙන් යුක්ත වෙන ගතියක් තියෙනවා. ඒකෙන් බාහිර ඒකෙන් අහක් වෙච්ච මිනිසෙක් ඉන්නවා නම් එයාට විද්‍යාව පහළ වෙලා තියෙනවා. විද්‍යාව කියන්නේ මේ ලෝකයා කියන දැනුම නෙමෙයි. මේ සංසාර දුක පිළිබඳව තියෙන අවබෝධයක් ගැන. දැන් ඒක නැතුව කරන කායික ක්‍රියා ඔක්කොම සංසාරයක් හදනවා කියලා ශ්‍රාවකයා දැනගන්න ඕනේ. දැනගන්න ඕනේ තමන් ගැන. තමන් ගැන සියලුම කායික ක්‍රියා සංසාර නිර්මාණයකට උදව් වෙනවා. ඒ වගේම තමන්ගේ සියලුම වාචික ක්‍රියා සංසාර නිර්මාණයකට උදව් වෙනවා. තමන්ගේ සියලුම චේතනාපූර්වක මානසික ක්‍රියා සංසාරයන් නිර්මාණය කරනවා. හැබැයි මේ සංසාර නිර්මාණය කරන සංසාර ස්වરૂපය එක්කෝ කාම සුගති වෙන්න පුළුවන්, එක්කෝ කාම දුගති වෙන්න පුළුවන්. නිකම් මිනිසෙකුට මේ රූපාවචර හෝ අරූපාවචර මට්ටමේ සංසාරය නිර්මාණය කරන්න බෑ. අපි කාමාවචර මානසික තත්ත්වයේ ඉන්න හින්දා කාම ලෝකයට අදාළ සංසාරයන් නිර්මාණය කරනවා. ඒක නරක විදිහට අකුසල් පාක්ෂිකව සංසාරයන් නිර්මාණය වෙනකොට කාම දුගති වෙනවා. කුසල් පාක්ෂික වෙනකොට කාම සුගති වෙනවා. දැන් අපි බලමු මේ සංස්කාරවලට දැන් ආලාර කාලාමත් මේ අවිද්‍යාව කියලා જાතියක් කියනවා. දැන් බෝධිසත්වයන්ට ආලාර කාලාමත් අවිද්‍යාව කියලා එකක් ඉගෙනනවා. ඒගොල්ලෝ අවිද්‍යාව කියන දෙයක් තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ මේ දුක ගැන නොදැනීමම අවිද්‍යාව. දුකට හේතු වන නිසියාකාරව නොදැනීම අවිද්‍යාව. දුක ගැන දුක නැති තැන හරි හැටි අවබෝධ නොවීම අවිද්‍යාව. දුක නැති කරන ක්‍රමයේ හරියට දන්නේ නැතිකමත් අවිද්‍යාව. එහෙමනම් දැන් හරි ප්‍රශ්නයක් තියෙනවා. දැන් බුදුහාමුදුරුව අවිද්‍යාව කියන්නේ දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය අඥානං. දැන් ආලාර කාලාම කියන අවිද්‍යාව ওই විදිහමයි තියෙන්නේ. දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය අඥානං. එහෙනම් දැන් දෙකම එකයි වගේ. මේක දෙකක් එකක් නෙමෙයි. නම් කරන විදිහ එකක් වුණාට බුදුහාමුදුරුව පෙන්වන අවිද්‍යාවයි ආලාර කාලාම කියන අවිද්‍යාවයි සත්‍ය වශයෙන් ධර්මතා දෙකක්. නම් වශයෙන් එකක්. ඒක නිසා වෙන් දැන් මේ පින්වතුන්ට වුණාත් දැන් හින්දු ආගමෙන් පොත්පත් තියෙනවා, දේශන තියෙනවා, ඔය ඊර්ෂිවරු ප්‍රකාශ කරපුවා තියෙනවා, වේදාන්ත වගේ මේ සුද්ධ වූ පොත් තියෙනවා. අපේ දහම් පොත්, බුදුහාමුදුරන්ගේ ධර්මය පැහැදිලි කරන පොත් වගේ විශාල ප්‍රමාණයට වැඩිය ගොඩා හින්දු, ජෛන ඒවැ මේ පොත්පත් තියෙනවා. ධර්මය පැහැදිලි කරනවා. ඒගොල්ලෝ අවිද්‍යාවක් ගැන කියනවා. හරියට හොයලා බැලුවොත් දැන් බෞද්ධය දන්නේ නැහැනේ අවිද්‍යාව කියන්නේ. බුදුහාමුදුරෝ දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය අඥානං කියනවා කියලා. ඒකින් දන්නේ බෞද්ධය, ලංකාවේ බෞද්ධය වුණත් දැන් වැඩියෙන් මොනවා හරි ඉගෙන ගත්තට පස්සේ යාට විද්‍යාව තියෙනවා කියලා රැවටෙන්නේ. ඉගෙන ගත්ත කෙනා රැවටෙනවා, ලෝකේ ඉන්නේ අනික් අය රැවටෙනවා. නැතු එහෙම එකක් නැහැ. එහෙම දෙයක් නෙමෙයි මේ අවිද්‍යාව කියන්නේ. දුක සම්බන්ධවම තියෙන අවබෝධයක් ගැනමයි විද්‍යාව අවිද්‍යාව සම්බන්ධ වෙන්නේ. දැන් ආලාර කාලාමත් කියනවා අවිද්‍යාව කියලා එකක්. ඒක පැහැදිලි කරන්නේත් ඒගොල්ලෝ ඒ විදිහට තමයි හින්දු ආගමේ එහෙම තියෙන්නේ. දුක ගැන දන්නේ නැතිකම. දුක්ඛ අඥාන. දුක්ඛ සමුදය අඥාන. දුක්ඛ නිරෝධේ අඥාන. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය අඥාන. එහෙමනම් දැන් ප්‍රශ්නේ තියෙන්නේ එතන කියන අවිද්‍යාවේ
නම එක වුණාට, බුදුහාමුදුරුව දේශනා කරන විද්‍යාවත් නම එක වුණාට අන්තර්ගතයේ වෙනස් වෙන්න වෙනවා. එන අන්තර්ගතයේ කියලා ගන්න වෙන්නේ මොකද? දුක කියන වචනේ අර්ථය. දැන් ආලාර කාලාම දුක කියලා පෙන්නුම් කරන්නේ සංසාරයේම දුකයි කියන්නේ ආලාර කාලා. සංසාරයේ බුදුහාමුදුරුව පමණයි සංසාරයේම දුකයි කියන්නේ. ආලාර කාලාම කියන්නේ සංසාරයේ එක කොටසක් දුක නෑ. එක කොටසක් දුකයි. දැන් ආලාර කාලාම දුක නැති කොටස විදිහට පෙන්වන්නේ රූපාවචර මට්ටමේ සංසාර ගතිය. එහෙනම් ආලාර කාලාම කියන විදිහට රූපාවචර මට්ටමේ සංසාර ගතිය දුකක් පෙන්වුම් කරන්නේ. එහෙනම් රූපාවචර මට්ටමේ මානසික තත්ත්වයක් ලබා ගත්ත කෙනාට අවිද්‍යාව නැහැ කියලා ආලාර කාලාම කියනවා. එතකොට ආලාර කාලාමගේ විද්‍යාව කාමාවචර මට්ටමේ ඉක්මවපුවම ලැබෙන ඵලයක්. එතකොට කාමාවචර මට්ටමේ ඉක්මවන්න යා ලබන්න ඕනේ ඥානිය මොකද්ද? ලබන්න ඕනේ අවිද්‍යාව යා නැති කරගන්න ඕනේ. මොනවද ඒ අවිද්‍යාව? දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදයේ අඥානං. ඒ කියන්නේ දුක්ඛේ ඥානං ලබා ගන්න. දුක පිළිබඳ අවබෝධයක් ඇති කර ගන්න ඕනේ. එතකොට අවිද්‍යාව නැති වෙනවා. දුකට හේතුව පිළිබඳ අවබෝධයක් ඇති වෙන්න ඕනේ. එතකොට අවිද්‍යාව නැති වෙනවා. ආලාර කාලාම කියන දුක කොහෙද තියෙන්නේ? දුක තියෙන්නේ කාමාවචර මට්ටමේ තියෙන දුක. එතකොට ආලාර කාලාම දුක කියලා පෙන්වුම් කරන්නේ බුදුහාමුදුරුව පෙන්නන විදිහටම බුදුහාමුදුරුව දුක් ආරි සත්‍යය පැහැදිලි කරනවා. ජාති දුක, ජරා දුක, මරණ දුක, ශෝක දුක, පරිදේව දුක, කැමති දේ නොලැබීම දුක. ඒ ඊට පස්සේ අවසානයේ බුදුහාමුදුරුව පෙන්වනවානේ සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මේ සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එක ඇත්තටම බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ විතරයි තියෙන්නේ. දැන් ආලාර කාලාම කියන දුකේ ජාතිය ඉපදීම දුකයි කියලා ආලාර කාලාම කියනවා. ජරාව දුකයි, මරණය දුකයි. ඒ වගේම ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස මේ ඔක්කොම බුදුහාමුදුරුව පෙන්න දුක්ඛාර සත්‍යයේ සියල්ලම දුකයි. ඒ වගේම ආලාර කාලාමත් කියනවා දුකට හේතුව තණ්හාවයි. බුදුහාමුදුරුව දේශනා කරනවා දුකට හේතුව තණ්හාව. දුක නැති තැන බුදුහාමුදුරුව පෙන්නනවා නිවනයි. ආලාර කාලාම දුක නැති තැන නිවන. දුක නැති කරන ක්‍රමය, දුක නැති ක්‍රම කරන ක්‍රමය ආලාර කාලාම කියන්නේ බුදුහාමුදුරුව දේශනා කරන දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ජීව වායාම සති සමාධි කියන අංගාට වැඩිම බැලුවම මේක දැන් බෞද්ධයෙකුට උනත් හරියට මේ කියන දේ මේ කවුරු හරි දැන් ආලාර කාලාම අදහින්නවා නම් එයාගේ ශ්‍රාවකයෝ වෙනවා ලංකාවේ ඉන්න බෞද්ධයෝ. දැන් නම් එහෙම වෙන්නේ නැහැ, මෙලෝදයක් නැහැ. දැන් අවිද්‍යාව හක් කරහන් ඉගෙන ගන්න එකනේ ලංකාවේ බෞද්ධය කරන්නේ. ආලාර කාලාම එහෙම කිය එකක් කියන්නේ නැහැ. ආලාර කාලාම වේදී ඉගෙනගෙන නිවන් ඒගොල්ලෝ දකින්න සංසාර විමුක්තිය ලබන්න පුළුවන් කියලා කිව්වේ නැහැ. එහෙම නැත්නම් වෙන ශිල්ප ශාස්ත්‍රය ඉගෙනගෙන කරන්න පුළුවන් කිව්වේ නැහැ. රජකම් කරලා කරන්න පුළුවන් කිව්වේ නැහැ. සීතුකම් කරලා කරන්න පුළුවන් කිව්වේ නැහැ. ඒගොල්ලෝ කිව්වේ මේ අංගාට වඩලා කරන්න පුළුවන්. දැන් මේකේ වෙනස මොකද්ද? මේක කියන්නේ මේ පටිච්චසමුප්පාදයේ වටිනාකම තේරුම් ගන්න නම් මේ සංස්කාරවල තියෙන විශේෂ ගුණ ටික හඳුනා ගන්නම වෙනවා. දැන් ආලාර කාලාම කියන කතාවේ ඇත්ත මේකයි.
බුදුහාමුදුරුව පෙන්නන්න ඊට වැඩිය ගැඹුරු ධර්මයක්. නමුත් ධර්මය පැහැදිලි කරන්නද ඒ දෙන්නම භාවිතා කරන්නේ එකම වචන මාලාව. දැන් අවිද්‍යාව කියන වචනේ ඔය ඉන්දියාවේ තියෙන සියලුම ආගම් වල භාවිතා කරනවා. ජෛන අය භාවිතා කරනවා. හින්දු අය භාවිතා කරනවා. හින්දු සියලුම අය භාවිතා කරනවා. තවත් ආගම් මොනවා හරි විවිධ ඔය කර්මයේ කර්මඵලයේ යදහන ආගම් ඒ ඕනේ ඒක අවිද්‍යාව කියන වචනේ භාවිතා කරනවා. තණ්හාව කියන වචනේ භාවිතා කරනවා. ඒගොල්ලෝ එතකොට ඒක ගැන යම් කිසි දෙයක් දන්න. දැන් මෙතන ප්‍රශ්නේ මේකයි. දැන් ආලාර කාලාම පෙන්නම් කරන්නේ ජාතිය දුකයි. හැබැයි ජාතිය දුකයි, ඉපදීම දුකයි, ඒක සීමා වෙනවා කාම ලෝකයේ ඉපදීම දුකයි. ඔන්න වෙනස. බුදුහාමුදුරුව පෙන්නන්නේ එහෙම නෙමෙයි. ඔය ජාති කියන එක, ඉපදීම කියන එක කාම ලෝකයේ ඉපදීමත් සංසාර දුකට අයිති. දුක්ඛාර සත්‍යයට අයිති. රූපාවචර මානසික තත්ත්වයක බ්‍රහ්ම කියන ඉපදීමත් මේ බුදුහාමුදුරුව පෙන්වන ජාති කියන එකට අයිති. ඒ වගේම අරූපාවචර උද්දකරහ පුත්‍ර කියන අරූපාවචර මට්ටමේ උප්පත්තියක්. ඒක උප්පත්තිය කියන්නේ ඇත්තටම ඒ එතන පැහැදිලි කරන්නේ මේ පහළවීම. ඒ කියන්නේ දැන් ඉපදීමක් නෙමෙයි. ඉපදීමක් කියනකොට තියෙන්නේ අමුතු ක්‍රම තියෙනවා. දැන් මිනිස්සෙක් උපදිනවා කියන එක නිකම්ම වෙන්න බෑ. තිරසනෙක් උපදින එකට හේතු කාරණා ගොඩක් තියෙනවා. අර දැන් දෙවියෙක් උපදිනවා කියන එක කියන්නේ අපි පහළවීම. ඕපපාතිකව පහළවීම. බ්‍රහ්මත් ඕපපාතිකයි. එතකොට කාම ලෝකයේ ඕපපාතිකව පහළ වෙන සත්තු ඉන්නවා. දෙවියෝ සතර අපායේ තිරිසන් හැර අනිකුත් අපායවල සත්තු ඕපපාතිකයි. කොහොම හරි දැන් ආලාර කාලාම කියන ජාති දුක එයා කියන දුක තියෙන්නේ සමහර උප්පත්ති වලට පමණයි. ඒ උප්පත්ති තමයි කාම ලෝකයේ සියලුම උප්පත්ති දුකයි. දැන් කාම ලෝකයේ විතරයි තියෙන්නේ ජරා මරණ දෙක ළඟ ළඟ විද්‍යමාන වෙන්නේ. රූපාවචර මට්ටමේ මරණයක් කියලා එකක් නැහැ. චුත වීමක් තියෙනවා අනාදිමත් කාලයක ළඟ ළඟ දකින්න හම්බ වෙන්නේ. දැන් මිනිස්සෙක් ගත්තම ඔහොම නැහැ. ඉපදුණු මිනිස්සයා එවලෙන් මැරෙන්නත් පුළුවන්. කුස තුල මැරෙන්නත් පුළුවන්. අවුරුදු දෙක තුනෙන් මැරෙන්නත් පුළුවන්. උපරිම ආයුෂයක් වින්දව අවුරුදු 100ක් හෝ 80ක් හෝ ජීවත් වෙලා මැරෙන්නත් පුළුවන්. ඒක ළඟ ළඟ හැම මිනිස්යාටම පේන කාරණයක්. ඒකින්ද දැන් රූපාවචර මට්ටමේ ජරාවක් දකින්න නැහැ. වෙනස් වීමක් දකින්න නැහැ. මරණය එහෙම දකින්න බෑ. මරණය කියලා කියන්නේත් නෑ. ඒකට චුත වීමක් කියලා කියනවා. රූපාවචර මට්ටමේ කිසිම විදිහක ශෝක, පරිදේව, කායික දුක, දෝමනස්ස මේ වදාළ නැහැ. ඒකින්ද දැන් මෙතන පොඩි දෙයකින් තමයි වරදින්නේ. බුදුහාමුදුරුව පෙන්නන දුක්ඛාර සත්‍යේ ජාති දුක සියලුම සංසාර ස්වභාවයේ උප්පත්තියකට සාධාරණ කරලා තියෙනවා. ආලාර කාලාම මේක කාම ලෝකයට සාධාරණ කරලා තියෙනවා. ඒක නිසා වෙන් දැන් ආලාර කාලාම අවිද්‍යාව නැති තැනක් විදිහට රූපාවචර මට්ටමින් ඉහළ සියලුම උප්පත්ති හඳුන්වනවා. විද්‍යාව පහළ වෙච්ච තැනක් විදිහට රූපාවචර අරූපාවචර දෙකම එනවා. බුදුහාමුදුරෝ මේ දෙකත් අවිද්‍යාවටම දානවා. විද්‍යාව පහළ වෙන්න නම් ඒ උප්පත්ති නැති වෙන්න ඕන. දැන් ඔන්න දැන් තේරෙනවා ඇති මේ අවිද්‍යාව විද්‍යාව කියන වචනේ නම් මේ සියලුම අධ්‍යාත්මික ගුරුවරු එතනින් ගියා මේ ආගමික සංකල්පවල ආගම ශාස්ත්‍රවරු භාවිතා කරපු වචන දෙක. අවිද්‍යාව කියන්නේ හැබැයි හැමෝම ඒ කාලේ හැම ශාස්ත්‍රෝරයම මේ දුක සංසාර දුක සම්බන්ධව තියෙන පැහැදිලි කිරීමක් තමයි යොදාගෙන තියෙන්නේ. දැන් අපි බලන්න ඕනේ දැන් ආලාර කාලාම කියන සංසාර විමුක්තිය අවිද්‍යාව නැති කරගන්න ක්‍රමය මොකක්ද? ඒ ක්‍රමයයි බුදුහාමුදුරුව මේ
තමන් වහන්සේ පෙන්නුම් කරන අවිද්‍යාව අහක් කරන ක්‍රමයයි දෙකක්. තහලාර කාලාම කියන්නේ අවිද්‍යාව අහක් කරන්න නම් අවිද්‍යාවෙන් හටගන්න සංස්කාර වර්ග තුනක්. එයත් ඒක කියනවා. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර. දැන් මිනිසයන්ට පුහුණුවක් තියෙනවා. මිනිසයන්ට කරන්න පුළුවන් පුහුණුවක් නෙමෙයි, මිනිසයාට පුරුදු කරලා ගන්න පුළුවන් කාය සංස්කාර නොකර ඉන්න තත්ත්වයට මිනිසයාට පුහුණු වෙන්න පුළුවන්. ඊට වැඩිය ලේසියෙන් මිනිසයාට පුරුදු වෙන්න පුළුවන් වචී සංස්කාර නොකර ඉන්න. ඒ කියන්නේ ඒක ඉබේ බෑ, පුහුණු වෙලා පුළුවන්. දැන් ඔන්න ඔය දෙකෙන් ඉස්සෙල්ලම ආලාර කාලාමගේ ගෝලයන්ට උගන්වනවා ජීවත් වෙන්න කියලා, වචී සංස්කාර නොකර ජීවත් වෙන්න උගන්වනවා. වචී සංස්කාර ගැන කතා නොකර ඉන්න, කතා නොකර ඉන්න උගන්වන්න නම් සමාජයෙන් ඈත් වෙන්න ඕනේ. මේ තාපසය බිහි වෙන ක්‍රමෙමයි. ආලාර කාලාමත් වචී සංස්කාර ඉස්සෙල්ලම තිකන්නවා. එතකොට වචී සංස්කාර සිදු කරන්නේ මොනවැයන්ද? අවිද්‍යාවේ. එහෙනම් අවිද්‍යාවේ භාවිතිය අඩු කරනවා තුනෙන් එකක් එයා. වචී සංස්කාර නොකර ඉඳලා. ඊට පස්සේ කාය සංස්කාර නොකර ඉඳ උගන්වනවා. කායික ක්‍රියා අවම ටික 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 අඩු කරලා අවසානයේ කාය සංස්කාර අත්හැරුවා දානවා. ඒක කායික ක්‍රියා කරන්නේ. දැන් බ්‍රහ්මයේගේ කායික ක්‍රියා නැති වෙන්නේ ඔය හින්දායි. වාචික ක්‍රියා නැති වෙන්නේ ඔය හින්දායි. දැන් ඊට පස්සේ ඉතුරු වෙනවා චිත්ත සංස්කාර. මෙන්න මේ චිත්ත සංස්කාර දෙක, කාය සංස්කාර අතුරුදහන් කරගත්ත තැනක, වචී සංස්කාර අතුරුදහන් කරගත්ත තැනක ඉතුරු වෙනවා චිත්ත සංස්කාර. එතකොට අවිද්‍යාවෙන් කරන්නේ එක සංස්කාර වර්ගය. දැන් ආලාර කාලාම කියන විදිහට විද්‍යාව පහළ වෙන්නේ චිත්ත සංස්කාරයක් තියෙන තැනකමයි. බුදුහාමුදුරුවෝ කියන විදිය දේශනා කරන විදිහට චිත්ත සංස්කාරයක් තුළ තමයි ආලාර කාලාමගේ විද්‍යාව තියෙන්නේ. දැන් එන්නේ එයා කියන අවිද්‍යාව තියෙන්නේ, ආලාර කාලාම කියන අවිද්‍යාව තියෙන්නේ කාමාවචර චිත්ත සංස්කාරය තුළ පමණයි. රූපාවචර චිත්ත සංස්කාරය තුළ ආලාර කාලාම කියන්නේ අවිද්‍යාව නැහැ, තියෙන විද්‍යාවයි. එහෙමනම් ඒගොල්ලන්ට සිදු වෙනවා මේ රූපාවචර චිත්ත සංස්කාරය හා අරූපාවචර චිත්ත සංස්කාරය කියන දෙකේ වෙනස්කම් අවබෝධ කරගන්න. ඒක ඒගොල්ලෝ කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ ගුරු පරම්පරාව කියා දීලා තියෙනවා. ඒ කියන්නේ ඊට කලිනුත් මේවා දන්නේ මිනිස්සු ඉඳලා තියෙනවා. කාමාවචර චිත්ත සංස්කාරයත් තුළ පංච නීවරණවල ක්‍රියාකාරීත්වයක් තියෙනවා. එක නීවරණයක් හෝ අඩුගාන තීන මිද්‍ය කියන නීවරණය හෝ තියෙනවා. දැන් තීන මිද්‍ය කියන නීවරණය දැඩි ලෙස චිත්ත සංස්කාරයකට ආපුවාම ස්වභාවික නින්දකටපත් වෙනවා. ඒ ස්වභාව නින්ද නිදාගත්තේ කාලය තුළ මිනිසයාගේ සියලු සංස්කාර අතුරුදහන්. ආය හැරියට පස්සේ තමයි පටන් ගන්න. දැන් ඒක තීන මිද්‍යත් එදෙනම් අර නීවරණයක් විදිහට තමයි ඒගොල්ලොත් පිළිගත්තේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. නිවන වහනවා. ඒක රූපාවචරයත් වහනින්ද ඒක නීවරණයක් වෙනවා. දැන් කොහොම හරි ආලාර කාලාම ඒගොල්ලන්ගේ ගුරු පරම්පරාව වලින් ලබාගෙන තියෙනවා, ඉගෙනගෙන තියෙනවා, අවබෝධ කරගෙන තියෙනවා පංච නීවරණ නැති චිත් සංස්කාර දුක නැති තැන. ඒකට තමයි ඒගොල්ලෝ කියන්නේ රූපාවචර. බුදුහාමුදුරු පෙන්වන්නේ ඒක රූපාවචර මානසික தත්ත්වය. ඒකෙන් තමයි බ්‍රහ්ම කියලා, රූපාවචර බ්‍රහ්ම කියලා සංසාරගත සත්‍යය ටික පහළ වෙන්නේ. දැන් මේ රූපාවචර මානසික தත්ත්වය ලබා ගත්තට පස්සේ ඒගොල්ලෝ කියන එතන තියෙන්නේ විද්‍යාවයි. බුදුහාමුදුරු පෙන්වනවා ඒක විද්‍යාව නෙවෙයි. එතනත් කාමාවචර මට්ටමේ තරම් අවිද්‍යාවක් නැති වුණාට එතනත් අවිද්‍යාව ගැවිලා තියෙනවා. එතන නොදන්න විදිහකට සංසාර දුක සැඟ වෙලා තියෙනවා. දැන් ඒක නිසාවෙන් මේක
මේ ක්‍රමයට සංසාර විමුක්තිය ලබා ගන්න බෑ. දැන් ආලාර කාලාම කියන්නේ මුලින්ම කාය සංස්කාර අඩු නැති කර ගන්න පුරුදු වෙන්න, වචී සංස්කාර නැති කරගෙන ඉතුරු වෙන චිත්ත සංස්කාරේ නීවරණ ධර්ම යටපත් කරන්න. දැන් මෙන්න මේ ක්‍රියාවලිය මුලින්ම වචී සංස්කාර නැති කරගෙන ජීවත් වෙන්න පුරුදු වෙන එක. කාය සංස්කාර අඩු කරලා ජීවත් වෙන්න නැති කරලා ජීවත් වෙන්න හදාගෙන පුරුදු වෙන එක. ඒ වගේම ඉතුරු වෙන චිත්ත සංස්කාරය නීවරණයට පච්චරන්ඩ පුහුණු වෙන එක තමයි ලෝකයා සමත භාවනාව කියලා පුහුණු වෙන දේ. එහෙනම් බුදුහාමුදුරුවෝ පෙන්වන සමත භාවනාවේ අනුපිළිවෙල ඕකයි. ආලාර කාලාම කියන සංසාර විමුක්තියේ අනුපිළිවෙලත් ඕකයි. දැන් සමත භාවනාවක් පුරුදු වෙනවා කියන්නේ මොකද්ද? බලන්න ඉස්සෙල්ලම භාවනාවේ පටන් ගන්නේ වචී සංස්කාර නැති කරගන්න පුරුදු වෙනවා. ඒ පුරුද්ද ඉතින් ඉඳගෙන හිටියා කතා නොකර හිටියා කියට කිව්වට වචී සංස්කාර සම්පූර්ණ නැති වෙන්නේ නැහැ. ඒ වගේ ධර්මානුකූලව අපි පස්සේ පුළුවන් වෙලාවට ඉගෙන ගන්න බලමු. කොහොම හරි ඒ වචී සංස්කාර නැති කරන එක තමයි මුලින්ම කරන්නේ සමත භාවනාව. ඒක භාවනාව නෙවෙයි, භාවනාවට සුදුසුකම් ලබා ගන්නම සෑහෙන කාලයක් යනවා. ඊට පස්සේ කායික ක්‍රියා නැති කරගෙන ඔය හොඳට පැය ගණන් ඉඳගෙන ඉන්න පුළුවන්, දවස් ගණන් ඉඳගෙන ඉන්න පුළුවන් ඉරියව්ව පුරුදු කරගන්නවා. කායික රුදා ඒවා මේවා ඇති වෙන්නේ නැතුව කායික පීඩා, කය ආසනීප වෙන ඒවා නැති කරගන්න අර යෝග ව්‍යායාම වගේ දේවල් භාවිතා කරලා උනත් මේ කාය සංස්කාර කායික ක්‍රියාවම නැති කරලා ඉඳගෙන ඉඳ එක ඉරියව්වක ඉන්න පුරුදු වෙනවා. මේවා ආලාර කාලාමිකේ පුහුණු වල තිබිච්ච. ඊට පස්සේ ඉතුරු වෙන්නේ මොනවද? චිත්ත සංස්කාර. ඒක නැති කරන්න තමයි අර සමත භාවනාවක් භාවනා ක්‍රමයක් භාවිතා කරන්නේ. එතනත් නැති කරන්නේ චිත්ත සංස්කාර නෙවෙයි, චිත්ත සංස්කාරෝ එක්ක සම්බන්ධ වෙලා තියෙන පංච නීවරණ වන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ පහ යටපත් කරපු චිත්ත සංස්කාරයක් ඇති වුණාද එතන ආලාර කාලාම කියන විද්‍යාව පහළ වුණා. එතන අවිද්‍යාව නැහැ. එතන සංසාර දුක නැහැ. ඒ දුකට හේතුවක් නැහැ. මොකද හේතුව? දැන් ආලාර කාලාම කියන්නේ දුකට හේතුව තණ්හාවයි. බුදුහාමුදුරුවෝ දුක සංසාර දුකට හේතුව අවිද්‍යාව පවතින හේතුව තණ්හාවයි. හැබැයි ආලාර කාලාම තණ්හාවෙන් බුදුහාමුදුරුවෝ කියන තණ්හාවෙන් තුනෙන් එකයි තණ්හාව විදිහට ගන්න. බුදුහාමුදුරුවෝ තණ්හාව කියන්නේ කාරණා තුනකට. තණ්හාවේ ආකාර තුනක් තියෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. දැන් ආලාර කාලාම කියන තණ්හාවේ අහක් කරන තණ්හාව කාම තණ්හාව විතරයි. භව තණ්හාව තණ්හාවක් විදිහට සලකන්නේ ආලාර කාලාම. එතකොට රූපාවචර මානසික තත්ත්වය තුළ එවැනි චිත්ත සංස්කාර තුළ රූපාවචර ධානයක තියෙන චිත්ත සංස්කාරය තුළ කාම තණ්හාව නැහැ. තණ්හාවක් තියෙන එක භව තණ්හාවයි. එතකොට කාම තණ්හාව තියෙනවා නම් අනිවාර්යයෙන්ම විභව තණ්හාව කියන එක ඒකෙන්ම ජනිත වෙන එක. භව තණ්හාවටත් විභව තණ්හාව ජනිත වෙන එකක්. එහෙනම් ඉතින් ආලාර කාලාමට රූපාවචන මානසික තත්ත්වයේ කාම තණ්හා නැති වුණාට ඉතුරු වෙනවා භව තණ්හා, ඒකට අනුගත විභව තණ්හා. විභව කියන්නේ ඒකට විරුද්ධ දේ. දැන් අපිට මිනිසෙක් විදිහට කාම තණ්හා දින ඒකට අනුරූප විභව තණ්හා ටිකකුයි භව තණ්හාවත් මිනිසයාට භාවිතා කරන දැන් තියෙනවා. ඒකට අනුරූපව ඒතකොට විභව තණ්හා ටිකකුයි කියලා විභව තණ්හාවේ ස්වરૂප දෙකක් අපිට බලපාන කාමාවචර සත්‍යයන්. දැන් ඔය විදිහට බැලුවම දැන් අවිද්‍යාපත්‍ය සංඛාරා මෙන්න මේ සංස්කාර කොහේ හරි හැදෙනවද? ඒක කාය සංස්කාරයක් වෙන්න පුළුවන්, වචී සංස්කාරයක් වෙන්න පුළුවන්, චිත්ත සංස්කාරයක් වෙන්න පුළුවන්. මේ හැම තැනම සංස්කාර වෙන්නේ අවිද්‍යාව අන්තර්ගත වුණාම. එතකොට කාය සංස්කාරය අවිද්‍යාව නැති වුණොත් එතන කායික ක්‍රියාවක් බවට හැරෙනවා. රහතන් වහන්සේගේ තියෙන්නේ ඒකයි.
වචී සංස්කාරය රහතන් වහන්සේගේ වාචසික ක්‍රියාවක් වෙනවා. චිත්ත සංස්කාරය රහතන් වහන්සේගේ මානසික ක්‍රියාවක් වෙනවා. එතකොට රහතන් වහන්සේ අර බ්‍රහ්ම කියන මනසට ලං වෙන්නේ. ඔය බ්‍රහ්ම තත්ත්වයේ චිත්ත සංස්කාරය විතරයි තියෙන්නේ. දැන් මෙතන රහතන් වහන්සේගේ තියෙන්නේ මානසික ක්‍රියා විතරක් නෙමෙයි, කායික ක්‍රියා, වාචික ක්‍රියා ඔක්කොමත්. දැන් මේක ආලාර කාලාම, උද්ධකාරාම පුත්‍ර, ඒ වගේම ලෝකයා දන්නේ සත්‍යයක් නෙමෙයි. බුද්ධත්වයෙන් විතරක් අවබෝධ කරගත්තේ පරම සත්‍යය. දැන් අපි බලමු මේ පින්වතුන්ගේ දේශනාව අවසන් කරන්න පළමු අපි ඊගාව දේශනාවේදී තව පැහැදිලි කරලා දෙනවා මේ කරුණු. මූලිකව බලමු මේ සතිපට්ඨාන භාවනාවෙන් මොකද්ද කරන්නේ. සමත භාවනාවෙන් නම් කරන්නේ ඉස්සෙල්ලා පුරුදු කරගන්නවා, කායික ක්‍රියා නැති කරගෙන, වාචික ක්‍රියා නැති කරගෙන ජීවත් වෙන්න පුළුවන් චරිතයක් බවට හරව ගන්නවා ශ්‍රාවකයා. එතකොට ඉතුරු වෙනවා යා ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙනවා චිත්ත සංස්කාර. මේ චිත්ත සංස්කාරවල පංච නීවරණ යටපත් වීමෙන් සමත භාවනාව දියුණු වෙනවා. එතන ඒගොල්ලෝ කියන විදිහට අවිද්‍යාවක් අහක් වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ නිවන් දකින ක්‍රමය ඔහොම කරලා ඊට පස්සේ ඊගාවට දෙවෙනි වතාවට දෙවෙනි මේ පුහුණුව සඳහා කාය සංස්කාර නැති කරන්න පුරුදු වෙන්න කියන එක තමයි ඔය බුදුහාමුදුරුව පෙන්වන ප්‍රඥා ශික්ෂාවේ තියෙන්නේ. දැන් මේ පින්වතුන් කරන්නේ සතිපට්ඨාන භාවනාව. මේ සතිපට්ඨාන භාවනාවල දැන් එකෙත් තියෙනවා විවිධ දේවල්. දැන් පබ්බ කීපයක් තියෙනවා. දැන් මේ පබ්බ වලින් අපි මේ භාවිතා කරන්නේ ඉරියාපත පබ්බේට තියෙන භාවනා ක්‍රමයක් තමයි මේ සක්මන් භාවනාව. මේ සක්මන් භාවනාවේ අනුපිළිවෙල ඇත්තටම අර කාය සංස්කාර නැති කරගෙන ජීවත් වෙන්න පුහුණුව නෙමෙයි මේක කරන්නේ. හැබැයි වචී සංස්කාර කතා නොකර ඉන්න කියලා උපදෙස් දෙනවා. වචී සංස්කාර නැති වෙන්න ඕන. ඇවිදීම කියන්නේ කායික ක්‍රියාවක්. පෘථග්ජනයෙක් ඇවිදිනකොට ඒක හැම ඇවිදීමක්ම හැම කායික ක්‍රියාවක්ම කාය සංස්කාර වෙනවා. අපිත් එහෙමයි එනවා. මේ භාවනා පුරුදු කරන කෙනත් එහෙම. එයා ටික ටික මේ සතිය පවත්නකොට ටික ටික අර ඇවිදින ක්‍රියාව තුළ තියෙන කාය සංස්කාර ගති අඩු කරගෙන අඩු කරගෙන ගිහින් කායික ක්‍රියාවක් බවට ආසන්න වෙනවා. එතකොට එයාට එතකොටත් කාය සංස්කාර අඩු කරන්නේ නම් කායික ක්‍රියාවක් යටතේ. දැන් ආලාර කාලාම කාය සංස්කාර නැති කරලා දාන්න හදන්නේ කායික ක්‍රියා නැති කරලා. ඔන්න දෙකේ වෙනස. දැන් බුදුහාමුදුර සතිපට්ඨාන සූත්‍රයේදී ඉරියාපත පබ්බේ, සම්පජන්න පබ්බේ, ඒ වගේම ඒ දෙකේ ප්‍රධාන වශයෙන් කායික ක්‍රියාවක් තියෙද්දී කාය සංස්කාර හීන කරනවා, අඩු කරනවා. මේ පුහුණුවට ඕනේ සතියයි. කායික ක්‍රියාව තුළ සතිය පවත්වන එක. මේ මෙහෙම කරපුවාම යාළඟ ඒත් ඉතුරු වෙනවා. කායික ක්‍රියාව තුළ අවම්මට මේ සංස්කාර ටිකකුයි, ඒ වගේම මානසික ක්‍රියාව තුළ චිත්ත සංස්කාර ටිකකුයි. මේ භාවනාව බහුලීගත වෙනකොට මේ සංස්කාර වර්ග තුනම නැති වෙන අවස්ථාවක් එනවනම් එතන සම්මාදිට්ඨිය පත් වෙනවා. එතන ඒ මොහොතේ අවිද්‍යාව නැහැ. එතකොට අවිද්‍යාව නැහැ කියන්නේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං කියන මෙන්න මේ වගේ දෙයක් කියලා දැනගෙන ඉන්න වෙනවා. අවිද්‍යාව කියන්නේ එහෙමයි. එතකොට අවිද්‍යාව නැති දික්තියක් ලැබෙනකොට ඒක ලෝකෝත්තර සම්මාදිට්ඨිය වෙනවා. ඒ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියේ අන්තර්ගතය ඒක පැහැදිලි කරන එක මම ගිය මාසේ පැහැදිලි කරා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං. හැබැයි මේකේ දුක කියන්නේ සංසාර දුකමයි. එහෙමනම් අර ආලාර කාලාමත් කියනවා ලෝකෝත්තර තත්ත්වය ලැබෙනවා ඒකේ අන්තර්ගතය සම්මාදිට්ඨියයි. ඒ දිට්ඨිය
දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාය ඥානං. ඒකෙදි හැබැයි දුක්ඛේ ඥානං වෙන්නේ කාමාවචර දුක පමණයි. එතකොට කාමාවචර මට්ටමේ සියලු දුක් දැකලා අවබෝධ කරගත්ත කෙනාට තමයි රූපාවචර මානසික තත්ත්වයක වටිනාකමක් එන්නේ. එන සමත භාවනාවේ සම්මා දිට්ඨිය ලැබෙනවා. ඒ සම්මා දිට්ඨිය තුලක් තියෙනවා ඔය සත්‍ය හතරට ආසන්න දෙයක්. ඒක හඳුන්වන්නේ ධර්මයේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං ආදී වශයෙන්. නමුත් එතන දුක කියන්නේ කාමාවචර මට්ටමේ තියෙන දුක පමණයි. දැන් බුදුහාමුදුරු දෙන පුහුණුව තුළ ලැබෙන ඥානය ලෝකෝත්තර සම්මා දිට්ඨිය තුළ දුකක් අවබෝධ වෙනවා නම් ඒක කාමාවචර මට්ටමට සීමා වෙනවා නෙමෙයි. කාමාවචර රූපාවචර අරූපාවචර කියන මුළු සංසාරයටම ආවේනිකයි. ඒකින්ද දැන් ඒක ගැන විග්‍රහ කරන එක ඕ මේක ලැබුණද ලැබෙන්නේ කොහොමද කියන හොයන්න නෙමෙයි තියෙන්නේ ශ්‍රාවකයාට. එහෙම උපදෙස් දීලා නැහැ බුදුහාමුදුරුවෝ. ශ්‍රාවකයාගෙන් බලාපොරොත්තු වෙන්නේ බුදුහාමුදුරුවෝ දීපු කමඨහන් සම්පූර්ණ කරන්න උත්සාහ ගැනීමයි. ඒතර බුද්ධ ඥානයෙන් අවබෝධ වෙලා තියෙන්නේ මෙහෙ මේ ක්‍රමයකට පුහුණු වෙනවා නම් මෙතන ශික්ෂා තුනක් තියෙනවා. සීල සමාධි ප්‍රඥා. මේ ශික්ෂාවල අවසානයේ අවබෝධ වෙන්නේ සංසාර දුකමයි. සංසාර දුකම අවබෝධ වෙන තැන එහෙනම් අවිද්‍යාව නැති තැන ඒ මොහොතේ පමණයි. අවිද්‍යාව නැති තැනක සංස්කාර තියෙන්න බෑ. එතන තියෙන්න ඕනේ ක්‍රියා විතරයි. එහෙනම් කායික ක්‍රියාවක් තිබිලා කාය සංස්කාර නැති වෙන ක්‍රමයක් ඔය සක්මන් භාවනාව තුළ ප්‍රගුණ වීමෙන් ලැබෙන්න ඕනේ. ඒක ලැබෙන තැන හෝ ලැබිච්ච හැටි හෝ ලැබුණ අනුපිළිවෙල හෝ තේරණ කෙනෙක් ඉන්න විදිහක් නැහැ. ඒක නිසාවෙන් ශ්‍රාවක ගුණ තියාගෙන බුදුහාමුදුරුව කෙරෙහි විශ්වාසයෙන් ධර්මයේ කෙරෙහි විශ්වාසයෙන් ඔය භාවනා පුහුණු වෙන්න කියලා හැමදාම අපි උපදෙස් දෙනවා. Tamange තියෙන දැනුමට මේ විද්‍යාව අවිද්‍යාව සම්බන්ධයක් නැහැ. ධර්මයේ තියෙන විද්‍යාව එක්ක Tamange දැනුම සම්බන්ධ නැහැ. එහෙනම් Tamange දැනුමට මේ කියන தත්ත එකක්වත් තේරෙන්න හෝ වෙන් කරගන්න හෝ හැකියාවක් තියෙන්න බෑ. මොකද මෙතන අවිද්‍යාව කියන්නේ වෙනම දෙයක්. අපි විද්‍යාව අවිද්‍යාව කියන්නේ ලෝකයා හදපු බොරුව. ඒකින්ද Taman දන්නේ දැනුමක් එක්ක භවනාවේ ප්‍රතිඵල ගන්න බෑ. ඒක නිසා වෙන් උපදේශ තියෙනවා මෝඩයා වගේ පුහුණු කරන්න. දැන් එහෙමනම් මේ ධර්ම කරුණු ඉගෙන ගත්තම තේරෙනවා මෝඩයා වගේ පුහුණු කිරීම තුල අපි ලං වෙන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නන මේ හේතුඵල ධර්මයේ තියෙන කරුණු සම්පූර්ණ කර ගැනීමකට නේද කියලා අනුමාන ඥානයක් ඇති කර ගන්න පුළුවන්. ඒ හැකියාව තමයි ධර්මයෙන් ලැබෙන්නේ. ඉතින් මම හිතන්නේ අද දවසේ කාල වේලාව ගිහිල්ලා තියෙනවා. අපි ඊගාපෝයේ තව දුරට මේ සංස්කාරවල තියෙන ස්වરૂපයයි ඊට පස්සේ සංස්කාර නිසාවෙන් මේක හේතු කොටගෙන ඇති වෙන සංකාරපත්‍ය විඥානං කියන එක මේ විඥානීය මොනවද බුදුහාමුදුරුවෝ කියෙන් පෙන්නන විඥානවල ස්වરૂපය මොකද්ද ඔයගොල්ලෝ ඉගෙන ගත්ත විඥානියක් ගැන ධර්මියට අදාළ කමක් නැහැ. ඔයගොල්ලෝ දන්න විඥානියක් මේකට අදාළ නැහැ. ඒක නිසා මේක තන ධර්මානුකූල ස්වરૂපයක් ඉගෙන ගැනීම අවශ්‍ය වෙනවා. ඒ පැහැදිලි කිරීම තමයි අපි මේ දේශනාවලදී බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දවසේ මේ පැහැදිලි කරපු දේශනාව තමන්ගේ පුහුණු කරන භාවනාවට තව තවත් උදව් කරගෙන වැරදි අඩු කරලා තමන්ගේ ඥාණයෙන් කිසි දෙයක් හොයන්නේ නැති එක තමයි වැරද්ද අඩු කරන එක. ඉතින් ඒ ශක්තිය හැකියාව ධෛර්යය හැම දිනාටම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අනුශාසනාව අවසන් කරන හැම දිනාටම තෙරුවන් සරණයි.